කොන්නෙච අයිබෝන් අපේ පාඩම රැකවරන කටයුතුළ කාර්ය භාර සහ වෘර්තිය ආචරධර්ම අදප ඇවිත් තියන්නේ ඒකත් දෙවැනි කොටසට. අපි බලමු දෙවැනි කොටසේ මොන වගේ දේවල්ද අපට ඉගෙන ගන්න තියෙන්න්නේ කියලා. මුලි පපිට තියව මුදුකශී කොත බටික අපි බල මේ මුදුකශී කොත බටික කොහොමද කියවන්නේ කියන එක හ පලවෙනි එක තියනවා ගයියෝ 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 කියල කියන ආකෘතිය ගයියෝ හයි දෙවන එක තියෙන හෝමොන් හෝමොන්් කියලෙන සංචාරය කියන කියන එක හෝමොන් හැයි ඊට පස්ෙ තිෙන තයි කියෝෂිමස් තේ කියෝ ශිමස් කෙනෙ ඔගලට කියන්න අමරන මේ වගේ දිග වචන ඔගල මේ කඩන්න ඒ කඩන විදිී තමයි හිරගනා කතකනා ඉගෙනගෙන තියෙන ඔගොල්ලෝ තේඊ තයිකිෝ ශිමස් කියලා මේ විදිහත කඩන්න. මොකද ඔගල හිරගනා කතකන මෙයා වෙනකොට ඔගල දන්නා මේ අකුර ආ එතකොට ඔගලන්ට මේක කියවගෙන යන්න එකදිකට අමාරු අවස්සාාවන් නොලදී හැම තිෙස්සෙම වවල් සකල් තැක්ක තියෙන අකුල ඔගුල කියවන්න. කියවට පස්සේ ඔගලන්ට එක ලේසියම මේවා කරගන්න පුළුවන්. තේ කියෝෂිමස්. තේ කියෝෂි මස් කල් සප යන අපි මොනාහාට දේකට සප යනොහෙම නන්දා පිරිණමනවනන්තම තේකෝෂි මස් කියල කියන්නේ. හෝ හෙරිප සාබිසි. හෙරුපු සාවිසු කියල කියන්නේ හෝ හෙල්් සර්විස් කියන එක එක ගෙදරට මැවිලට සවිස එක දෙනම කියන එක හෝම හෙරපු සාවිස ඊට පසිතිනවා ජිත 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 කියන අපේ නිවස කියන තේරුම ජිතක සූෂන් සශෝ කියලා කියන්නේ දි සේවය කියන එක අපි දවස් ගාන්ඩ සේවය ලබා ගන්නවයි කියන එක. ඊට පසෙතින ේ දේ සාිස දේ සාබිස. ඔගල දන්නවා මෙන්න මේ පුංචි ඉරිකෑල්ල කියල කියන ටිකක් අපි අදිනවා සාස සාබිස. දේ සාබිසු කියල කියන්නේ දේ සර්විස් එක කියනෙ එක ඉට පසෙතිනවා කතේ. කතේ කිය කනෙ ක්‍රියාපඩිපාටිය කියනික. කතේ. ඔගලෝ මේ වචචන කියවනකොට පුළුවන්තරන් තනියම උච්චාරණය කරන්න එහම නැත්න මොගලන්ගේ සේන්සේහම නැත්නම් උුලගේ ජපාන කවරරි කෙනෙක් වේවා ඔගල මේක පුළුවන්තරන් පාවිච්චි කරන්න ගන්න. ඔගලට ජපන් භාෂාව කතා කරන්න පුළුවන්න්න ඔගුල ළුවන්තරන් මේ තියන වච්න උච්චාරණය කරලා ඔගළගේ කට ඒවිදිර හුරු කරගන ඒ කියන වචන අනෝගලගේ කන හුරු කරගන්න ඕන එතකොට තමාගලන්ට ජපන් භාෂාව නීමර දිවිදිර කතා කරගන්න පුළුවන් වෙන්න. හරි ඊළඟට තියෙන වචනටකත් අපි බලමු කොයි විදිහොද කියන්න කියන එක . ඉළඟ වචනේ ජී ජීරිීෂයෙන් ජීරිශයෙන් ජීරියෙන් ජිරිත්ෂයෙන් කියල කියන්නේ ස්වාදීනත්වට උපකාර වෙනවා අපේ සේවා දායක අද ජිරිත්ශයෙන් වෙන්න අපි උදව් වෙනවා කියන එක මෙශිෂි මෙශි කියලාැනෙ අරමුණු කරගන්න මේශිෂිශි සක්කු ස සකු ස. සකු සහි කියල කැනෙ නිර්මාණ කරන සක්කුස ඊට පස්සෙ තියෙනවාකි හෝත කිහොන්තෙකි. න් කිහොන්තකි කියලැනෙ සම්මතය කිහොන්තෙකි නාගරේ නගර නාගර නගර කියල කියන්නේ පිළිවල එහෙම නැත්නම් ගලායම නගරේ නගරේ. ඊට පසතිෙන සේඊ කා කාදායි සේකත්ස කදයි. සේකත්su කදයි සඊ කාකාදාE සේකත්සුයි. සේකත්සු කදයි කියල කියනෙ ජීවිෙනයි ගැටලු කියන එක. ජිවිත අපිට තියෙන ගැටලු සේකත්ස කදයි කියන එක. හයි. ඊට පසෙති නම්. Boස. බන්ස. බන්සැකි කියලෙන විශ්ලේෂණය කරන හෙම රැත්න අපි රිසර්් කරන බන්සැකි හොයලා බලනවා.ජි මේ ඇයි මේ සර්ක එහෙම නැත්තං අපි දන්නවාකට ස. සයක පුං්චිට ලිය ලති මෙ සයක පුංචෙඩ ලිව්වට මේ අකුරා අයිති වෙන්නේ අපේ ශීයකටම තමා ඒ කියන්නේ ක්‍රියාත්මක කරනවා එනතා ජිෂි ජික්ෂි කියල කියන ක්‍රියාත්මක කරනවා කියන එක ඊට පසතින හිෝ ෝ හිියෝක කියලෙන ඇගයිීම ෝක නයිෝ නයිෝ නයිියෝ කියල කියන්නේ අන්තර්ගතය අපි පාඩමක නයියෝ එක එහෙම නැත්නම් අපි ට්‍රිප් එකක් යන එක නයියෝය එක අන්තර්ගතය මොකක් ද කියන එක හැරිද හැයි හරි අපි බැලමුූ අපිට අදව තියෙන පාඩමේ මොනවදී ඉගෙනගන්න තියෙනෙකෙල්. ඔබල දන්න මේ සාතු සේවය ගත්තට පස එක එක දේවල් කරන්න තින සමහරක් කැලාවට අපිටක තින නයියෝ එක අන්තර්ගතය අප ශිගතවය ඇතුරු තිෙන අන්තර්ගතය ටිකක් වෙනස් එන්න පුළුව. මොනාද මේ වෙනස්කන් සහ මොනවාගේ වෙනස් වර්ගද තියෙනෙ කෙලපි බලමු. හරි. සාතු සේවයක්ක වෘතියේ විවිධ වර්ග තිබේ. අපි බලමු මොනාද මේ විවිධ වර්ග කියන්නේ කියලා. පලවෙනි එක තමයි, සංචාර කිරීම තුළින් සේවාව සැපීම හරිද සංචාර කිරීම තුරේ සේවා සැපීම කියල කියන්නේ මොක්කක්ද ඒ කියන්නේ ඕගොල්ලන්ට මේ කයාගිව කෙනෙක් විදිහට යන්න වෙන අපේ සේවාදායකගේ ගෙදරට එහෙම නැත්නම් මෙ ඉන්න ස්ථානයට ගී ල අපිට එයට සේවාව ලබා දෙන්න වෙන හරිද සංචාරක ක්‍රමවේදු තුළින් නිවෙස්වලට සංචාරකොට සේවාදායකයාට සේවාව සපයයි. එයාගේ ගෙදරට ගිහිල තම අපිට සේවාව සපයන්න වෙන්නේ. එහෙම අවස්ථත් අපිට තියෙන්න පුළුවන්. බලන්න සාත්තු සේවකයා හෙමනත්නම් කෙයාගිව යනවා ගෙදරට. ගෙදරට ගිහිල තමයි අපේ සේවාව දෙන්නේ. හරි ඒකට තමා කැනෙ. හෝම් හැල්ප. හෝම් හෙල්ප මේ අපි සේවයාදායකය සමහට අපේ සාතු නිවසිම වෙන්න ඕනි කෙනෙක් නෙේ සමහ ඒයාගම නිවසි වෙන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි ඒ ගෙදරට කිහිලා එදිනදා ජීවිතය කරගන්න අවශ්‍ය දෙවනට අපි උදව් වෙනවා. ඒකට තමයි මේ හෝම් හෙල්ප කියලා කියන්නේ. පලවිි නිගදම් දාල් තිෙනවා නිවස පුරා හෙද සේවාව නිවස් වලදී සේවාදායකර සේවය සැපීම. හරිද හරි ඊළං එක තමා ඩේ සෑවිස් එක ඒ කියන්නේ අපිට ගෙදරයිඳල අපි ගෙදරට ගිහිල සේවාදායකයව එක්ක ගන අපි නැවත අපේ කියයා හවස් එකට හෙම ැත්නම් සාත්තු නිවසට අරගනෑවිල්ල අපි දවස්ස පුරාමයාව බලාගෙන ත් හවසිටයම ගෙදුරට ගිහින් තියනවා. හිමනැතන් එ ගෙතට ඇරලවන එක තමම දේ සෑවිස් එක කියලපි කියන්නේ. ඒ කියන්නේ ආයිත්මං කියලා දෙන්නා. එ අට තියෙන ගෙදරින්දලා අපේ? කයා හෝසින් එකරහමත්න කයා නර්සින් කයා හෝම් එකට එය එක්ක ගනයනවා එක්ක ගැනෑවිල්ලා අපි දවස පුරමි බලන්න මොව එකක් ගනනවාන කයා හෝසකම වාහනයකි ගෙදරට ගිහිල්ලා එය එක් ගන අපි දවස පුරාම එයා හවසකි තියලා එයා එක කෑමබීම කාලා එයා කැක්ටිවිටීස් කරලා ඉටපස එයාට අවශ්‍ය දේවල් අපි කරලදීලා නැවතයාව එයාගේ ගෙදරට ඇරලවන එක තමයි දේ සැවිස්ස එක විදිර අපි හොඳුන් වන්නේ හරි. ඊළඟට අපේ කයා හෞසකට එන්ට වෙලා. ඒක කියන්නේ අපේ තියනව කයා හෞසකනේද. කයා හෞසකට එන්ට වෙන්න පුළුවන්. හදියට ලංා විදිරිගත්තොත්දහෙ මුයේ අපි තියෙන්නේ වැඩිහිටිනි වාස ගෙවලා. ඒල අපිට පේමට කරලාතියනෙ ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙතනදීත් වෙන්නේ. හරිද එතකොට එතනෙද්ද අපිට නිවසට ඇතුල් එලහිම නත්න මේ කෙයා හෞසකට ඇතුල් වෙලා අපිට ඒ සැවිස්සෙ නන් ඒ සේවා අපිට ලබාගන්න පුළුවන් හරි. සාත නිවාසවරදි සේවාදායකයාට සේවාව සැපීම වැඩිහිටි රැකවරණේ සුභසාධක පහසුකම්. ජපානයේ විශේෂ වැඩිහිටි සාතු නිවස් කියන එක තින. ඒකට හේතු තම මම උගලන්ට කිව්වා ජපානයේ විවාහවීම සහ ළමුන් හැදීමේ ප්‍රතිශති එන්න එන්නම එන්න එන්නම අඩුවෙන. ඒ කියන්නේ ජපානය එන්න එන්නම වැඩිහිටි පිරිස වැඩිවී ගෙන යනවා ඉතින් ඒක නිසා එගලොෝ රිටයිමන් පලෑන්් එකක් විදිහට මේ විශේෂ වැඩිහිටි සාත නිවාස වලට එගලන්ගේ. න්තිම කාලෙදී ගොලො යනවා එකඒ ගොල්ලෝගේ ජීවිතය ති එක පලෑන්් එකක් මොකද ඒගොලො වයසට ගියාට පස්සේ ඒගලන්ට තවත් කෙනෙකි පිහිටක් අවශ්‍ය නං ඒගොල කරන්නේ සල්ලිදීල මේ වගේ නර්සිං කියයා හවස් එකකට යන එක. ඉතිං ඒ අත්න් ජපානි තියන දෙයක් ඉතින් ඔගලන්ට තරන්න තියෙන්නේ එගල එන්ට වඋනාට පස්සේ එමනත්න් එටවඋට පස්සේ එගලට ොනව වගේ සෞඛ්‍යතත්්‍යාද තියන්නේ ත්‍රෙගලන්ට මොන වගේ දේවල්ද අවශ්‍ය වෙලා තියන්නේ එගල මොනවගේ පවල් පස්සුභිකින්ද ඇවිත් තියෙන්නේ කියන එක හොයලා බලලා ඔයායා අවශ්‍ය රැකවරණ යට අ පහසුකන් ටික සේවාව ඔගලට සපේල දෙන්න තමයි. හ. අපිට ඊළංඟෙට තිේනදේ තමා සාතු සේවකයගේ ස්වාධීනත්තයට උද උපකාර වෙනවන අනිවාරයෙන් අපිට සැලස්මක් තියෙන්න්න ඕන. සැලස්මකට තමාපි වැඩ කරනවට. මොකද එකට හේතුව තමයි එයාගේ තියෙන සිරිතිවිත් ආකල්ප ලෙඩරෝග ඒ හැමදේමානුව තමා අප සැලස්ම හදන්න ඕන මොකද ස්වාධීනත්තය උ වෙන්න ඕනනි කියලා එයට කරන්න බැරිදේවල් අපිට කරන්න බැහැතිඒක නිසා එක් එක්. සේවා දායකයා වෙනුවෙන් අපි වෙනම සැලැස්ම හදන්නත් ඕනා. හරිද හයි මේ සේවා මේ දායකය හදර සැලස්ම මේ අපි විසිම තමයි හදන කන කයාාගිවා කෙනෙක්ප තමයි හදන්නේ. හරි බලන්න සාතු සේවග ක්‍රියාපටිපාටයේ සම්මිත ප්‍රමවේද. ඒ කියන්නේ අපේ බලන්න ඕන කල්පනා කරලා බල නොමයාට මොන මොන වගේ දේල් අපි ඇත්කරොත්? හොඳයි එහෙම නැත්නම් මොනවගේ ඇක්ටිවිට එකක් කලොත් හොඳයිද. මොනවගේ කෑම් එකක් අපි දුන්නොත් හොඳයිද කියන එක ඒ අනෝ තමයි අපි නගරේක එහම නැත්නම් මෙයාගේ ප්ලෑන් එක අපි හදන්න ඕන හරිද අපි ප්ලෑන් එක හදන්න නං අපි මෙයාගේ අනිවාරයම දැනගෙන න්න ෝනම් මෙයට මොනවගේ ලෙඩරෝගතය නොද මෙයා මොනවගේ පවල් පස බිමකින් එ කෙනෙක් ද එහෙම නැත්නම් මෙයාගේ තියෙන? සිතුම් පැතුම් එහම නැත්තම් මෙමහයට කරන්න පුළුවන් ප්‍රමාණ මොනවද කියනක. ඒ අනු අපේ දෙවනයට සැලස්ම හදනක. ඊට පසේ තුංමණියකට අපේ සැලස්ම ක්‍රියාත්මක කරන බලන්න මෙට කන කෑමැකේ ඉදල අපි බලා ඉන්න ඕනහහිම නැත්තම් අපි නිරීක්ෂණය කරන්න ඕන මේ කෑමික කනකොටයක් කැමැත්තෙන්ද කන්නේ අකමැත්තෙන්ද කන්නේ. එහෙම නැත්නම් මේ කෑමැකේ එගල්ලන්ගේ වන හරි අකමැති දෙයක් තියෙනනං අපි දේදේවල් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ අපි ඒ දේවල්. සේවාදායකයාගේ පවුලයි එහම නැත්නම් භාරකාරය. එහෙම නැත්නම් අපේ තියෙන මැනේජ්ම්කත් එක්ක අපි මේ දේවා කතා කරලා බලන්නඕන මං මෙන්න මේ විදිර්ත ම මේ ප්ලන්න්න එක හැදුව. එතකට මංගේ ප්ලන්න්නකයාට ක්‍රියාත්මක කරනකට මෙන්න මේ වගේ ප්‍රශ්නමටාව. ඒ ප්‍රශ්නවලට මෙන්න මේවාගේ විසඳමත් කරොත්තුන්දයි. කියන එක තමයි තියන ඒකම සේවාදායකයටත් කියන්න ඕ සේවාදායකයගේ කැමැත්ත අකමැත්ත කියෙනකත් අපි අනිවාරයම දැනගෙන තියනුටින් ඒක නිසා හැම දේසේම. සැලස්ම ප්ලෑන් එක හදනකොට ඕගල්ලට හොඳ අවබෝධයක් තියෙන් ඕන සේවාදායකයා ගැන එහෙම උනොත් තමා පිට සේවාදායකට ස්වාදීන වෙන්න තමන්ගේ දේවල් තනයම කරගෙන යන්න පුළුවන් එන තත්ත්වෙට අපිට උදා උපකාර කරන්න පුළුවන් වෙන්න කියන එක. . පලන්න මම කිව්වා දැ අප මේ පාඩමේද මෙතන දී අපිගෙන ගත්තා එයා ගැන අපි තක් සේරු කරගන්න ොහෙම නත්නං අපියයා ගැන. හොයිලබල්නො මොනවගේ දේවල්ද තියෙන්නේ. සේවාදායක සම්බාන්ධ තෝරතුරු. එක්්‍රස් කර ජීවන ගැඩලුවාදී විශ්ලේෂණ කර සමහර විට ක්සිඩන්් වෙච්ච කෙනෙක් නම් ඒයාන්ට කලින් තිබ මෙන්ටලිටිගෙහිම් නැත්තම් මාන්සික තත්තේ ෙ මේ වෙනකොට තියෙනකර මේ වෙනකොට එයාට තියෙන මානසික තත්වය කොයිගේද කියෙනක අපි හොයලා බලන්න ඕන. ඒ අනෝ තම අප තොරතුරු හොයල බලලා මේවා සම්ප්‍රේෂණය කරන්න තියෙන්නේ. හරි. ඊට පන්සේ සේවාදායකයට ලබා දෙන සාධ්‍ය සේවක සැලස්ම අන්තර්ගතය සකස් කරන එක මෙයාගේ තොරතුරොපි විශ්ලේෂණය කරලා ඉවරවෙලා තමයි දෙබනට තමයි අපි මෙට සැලැස් මෙහෙම නැත්නම් ප්ලෑන් එක හදන්නේය හරි. උදා හරණයක් විදිහට කෑම එක ගන්න විදිහ එහෙම? ඊට පස්සේ අපි ටීටයිම් එකක් එහෙම නැත්නං අපි ඇක්ටිවිටිය එක එහෙම නැත්නම් අපිියාව ඇවිද්ධවන්න එක්කගෙනනො මෙන්න මේ විදිහට නගරේක මෙතනදී අපි ගලායෑම එයගේ දවසේ කොයි විදිරද කෑම බීමවල දිමොනාද කරන්නුන් ඊට පස්සේ මොනමොනාද කරන්න ඕනිි කෙනෙක අපි ප්ලෑන් එක හදන්න ඕන ඊට පස්සේ අපිඒ ක්‍රියාත්මක කරන්න ඕන. අපේ හදපු පලෑන් එක අපි උදේකෑම මෙන්න මතායම්මකෙදී ඉතිින් පස්සෙ ස්නැක් එකක් මේ විදරේ ඒ අතරතුර අපපියාව ඇවිද්ධවන්නේ යනවා කියන එක ඒ ක්‍රියාත්මක කරන්න ඕන. අපි හදපු සැලස්ම මත්ත උපස්සා දායකයට අප ක්‍රියාත්මක කිරීම. ඊට පස්ස අප එක ඇගයනවා අපි එක කතා කරන අපිඒ එක විශ්ලේෂණය කරලා බලන එක යන කොයිවිදිරධ මේය ඕනේ එයාට ඒකදී අපහසුවක් දැනු නැද එහම නැත්නන්යා කැමැති දෙයක් එඇතදිී තිබුණඳ කියන එක අපි එතනද හොයිලා බලන එක තමයි හතර වෙනීට කරන්නේ මම ආයිත් තොගලන්ටික කියලා දෙන්නම්. බලන්න සේවාදායකයගෙන් අපි තොරතුර ටික ගන්නෝ මුලින්ම. එයා මොනමගේ සිටිවේශණකද ඉන්නේ එයායටට මොනමගේ දේවල් අපි කරලා දෙන්නවන. ඒයාන්ගේ හෙල්ද් කඩිෂන් එක මොක්ද යාගේ කැමැත් අක්කමක්ත මොකක්ද කියෙන ක අපි මුලිම හොයිලබනවා. ඊට පස්සේ අපි ඒ දේවල් ඔක්කොම අන්තර්ගත කරලා සැලස්ම හදන එක කරන්නේ. ඊට පස්ස අපඒ සැලස්ම ක්‍රියාත්මක කරනවා. එක ක්‍රියාත්මක කරලයි වරුණට පස්සේ අපි ඒකේ ඇගීම එහෙම නැත්නම් අප සමරය එකක් විදිට හොයලා බරුණා එක අපේ සේවා දායකට මොන විදිහිරද ගැල පුනෙහෙම නැත්නම් මේගේ කැමැත්ත අක මැත්ත කියන එක අපි හොයලා බලන එක තියෙන්නේ හරි අද අපේ පාඩමොනේ සේවා දායකයාගේ කාරය බාරය සහ ආචාර් ධර්ම කියනක දෙවැනි කොටස තිය ඔගලට මනහල් ප්‍රශ්යක් තියනන මේක පලිනි කොරස අපි YouTubeබ එක අප්ලෝඩ් කළ තින ගල ගකිහිල කීපවානයක්ක්ම බලන්නපුල්ුව හරි අපේ ඊළඟ පාඩම වෙලා තියෙන්නේ සේවා දානයක අගේ තියෙන ආරක්ෂාව කළමනාකරණය කරනාව කෙනෙක්. අපිතිං ඒ පාඩමේදි හම්බෙනකක් ඔගලෙන්ට් ඇතකන් සෑවනාරා ඔබත් සත්කාර් සේවා සපියයාල්ිකු ලෙස විදස්කතයෙන්ට බපපුරත්වුණන කෙනෙක්ද එසේනම් ඔබේ ඉංග්‍රසි භාෂා දැන්ම නොමලේ තිවු කරගන්න ww.dpidts.DP වෙබ වට පෙන්ා ඒවාගේම ජපන් භාෂා තැන්ම ැඩ දයනු කරගන්න. एडुकेशन जपन बाषාව YouTube नालिकारण पुलුව में तक पाडम बलना thenन मैंडीपी डुकेशनिल् फलाइफ YouTube नालिखा सब्सक्राइब करना अलतं वीडियो बलना मेल पटने को लथिया गना जीते जागाना डीपी एडुकेशन skillsफलाइफ